ஐ போந்துவே புத்தே அதத் நதீ டீச்சர் யூடியூப் சேனல் එකට ஆப்போ දුල පුතාල සිළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා එහෙනම් දුවේ පුතේ අද කතා කරමු ග්‍රේඩ් 1 දුල පුතාලට මම මේ කියන්නේ ඔයාලගේ ඊළඟ අකුර දැන් අපි මේ වෙද්දී A B C කියන අකුරු ටික හා ඒ වගේ ශබ්ද අපි ඉගෙනගෙන තියෙනවා එහෙනම් අපි ඊළඟ අකුර මොකද්ද හරියට හරි very good මොකද්ද D අකුර එහෙනම් අපි අද යන්නේ මේ අකුර ලියන්නේ කොහොමද මේකේ ශබ්දය මොනවද මේවට තියෙන වචන මොනවද එහෙනම් ඒ ටික බලන්න තමයි එහෙනම් අපි යමු මෙන්න මෙහෙම උඩ රතුරු වලින් පටන් අරන් යට නිල් රූලට මෙහෙම ඇවිත් හරිද ආ එහෙනම් අපි අපේ වම් අත පැත්තට තමයි අපි මේකේ ඊළඟ බෝල භාගය දාන්නේ ඕම් බලන්නකෝ මේ සිම්පල් D තේරුණාද ඔයාලා B අකුරයි D අකුරවයි පටලව ගන්න නම් එපා හරි මෙන්න මම ඔයාලා කරන තව වැරද්දක් කියන්නම් මේ හරි අකුර ලියුව එකත් එක්කම ඔයාලගේ අය සමහරක් ලියනවා මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ඉස්සරහට මෙන්න මේ කෑලි දෙක ඉස්සරහට පනිනවා එහෙම ලියන්නේ මෙහෙම ලියන අකුර වැරදි මෙහෙම ඉස්සරහට කෑලි පනින්නේ තවත් එකක් තමයි ඔයාලා කරන වැරද්දක් මෙහෙම ලියලා මෙන්න මෙහෙම ලියනවා එහෙම ලියන්නෙත් නෑ මෙතන මේ ඉඩ තියන්නේ නෑ ජොයින් කරන්න ඕන ඉස්සරහට පනින්නෙත් නෑ තව වැරද්දක් තමයි ඔයාලා මෙහෙම ඉරක් ගහලා මේ අකුර මෙන්න මෙහෙම ලියනවා බලන්නකෝ එතකොට මේ ප්‍රමාණය මුස්සලා තියෙනවා එතකොට හරි කැතයි අකුර බෝලයක් වගේම තමයි මෙහෙම ලියන්නේ මෙහෙම ලියුවත් වැරදි හරි එතකොට මේ අකුර තුනම වැරදි එහෙනම් දුවේ පුතේ දැන් ඔයාලා දන්නවා D අකුර හරි විදිහට කැපිටල් හා සිම්පල් දෙකම ලියන්නේ කොහොමද කියලා. එහෙනම් මෙහෙම ලියන D අකුරේ සවුන්ඩ් එක ශබ්දය මොකද්ද? ඕ මේකේ ශබ්දය තමයි ඩ් කියලා කියන්නේ. ඩ් කොහොමද ප්‍රොනන්ස් කරන්න? ඩ් මගෙත් එකයි පාරක් කියමු. ඩ් ඩ් හරි. එහෙනම් ඔය ඔයගේ ශබ්දේනේ එහෙනම් අපි දැන් බලමු මේ ඩ් නැත්තම් D වලින් පටන් ගන්න වචන මොනවද කියලා මේ ඉන්නේ කවුද ඩක් ඩක් යා පටන් ගන්නේ ඩ් D වලින් පටන් ගන්නේ මෙයා කවුද ඩොග් කවුද මේ ඩොග් D ඩ් වලින් පටන් ගන්නේ මේ ඉන්නේ කවුද? මොනික් එක නේද? අපි යාට කියනවා ඩෝල් කියලා කියනවා. මොකද්ද කියන්නේ? ඩෝල්. ඩෝල්. හරි. එහෙනම් ඔන්න අපි අද දවසට D අකුර ලියන්නේ කොහොමද? ඒකේ ශබ්දය මොකක්ද?
ඒකේ වචන මොනවද? ඔන්න අපි ඉගෙන ගත්තා. එහෙනම් දුවේ පුතේ ඔයාලත් මේ ඉගෙනගත්තු දේවල් අනිත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න ඕනේ. එහෙනම් නදී ටීචර්ගේ channel එක හැබැයි තාමත් subscribe කරලා නැත්නම් අම්මට තාත්තට කියලා subscribe කරව ගන්න. මොකද අලුතේ වීඩියෝ එකක් ටීචර් ආයි දැම්මහම ආයි බලා ගන්න. එහෙනම් අපි ආයි හම්බ වෙමු ඊයකුලේ. එහෙනම් ටීචර් එතක ඉහින් ඉන්න. Bye.